ආයුබෝවන් කියලා පිළිගන්නවා SL construction channel එකෙන් කියන මේ වීඩියෝ එකටත් මේ වීඩියෝ එකෙන් අප බලමු සයිට් ප්ලෑන් එකයි මෙන්න මේ ෆවුන්ඩේෂන් ඩීටේල් එක යඳගන්න කොහොමද කියලා මුලින්ම කරගන්න ඕනේ අපි සයිට් ප්ලෑන් එක බලලා මෙන්න මේ ඉටි ටික ඒ කියන්නේ මෙන්න මේ පාරයි ඉඩමයි යඳගන්න ඕනේ AutoCAD drawing එකේ එහෙම ඇඳගත්තා මෙන්න මෙහෙම වෙනවා ඊට පස්සේ කරන්න ඕනේ ඒක ඇඳගන්නකොට අපි සම්පූර්ණ දිගින් තමයි ඇඳගන්නේ මොකද 30 scale කරලා එහෙම මුකුත් කරන්න ඕනේ එහෙම ඇඳගෙන අපි note එක පැත්ත මෙහෙම සිරස් වෙන විදිහට මෙන්න මේක හරව ගන්න ඕනේ එහෙම හරව ගත්තට පස්සේ අපි කරන්න ඕනේ ground floor එකේ මෙන්න මේ වටේ යන බිත්ති වල ඉරක් ගහලා ඒක සම්පූර්ණයෙන්ම ඇඳගන්න වෙනම රූපයක් විදිහට එහෙම ඇඳගත්ත රූපේ අපි අර ඇඳගත්ත ප්ලෑන් එක ඇතුලෙන් තියන්න ප්ලෑන් එක ඇතුලෙන් තියලා මේ වටේ දිගවල් හරියන විදිහට තියන්න ඕනේ අපි මුලින්ම සාකච්ඡා කරා වීඩියෝ එකදී ප්ලෑන් එකක් හදනකොට සලකන යුතු කරුණු ඒ කියන්නේ අද පැත්තෙන් තියන්න ඕනේ ඊට කොච්චරද කියලා ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්ලෑන් එක ඊට පස්සේ අපි සෙප්ටික් ටැංක් එක එන තැනත් පෙන්වන්න ඕනේ එතකොට අපි මේ සයිට් ප්ලෑන් එක ඇඳලා ඉවරයි ඊට පස්සේ මෙන්න මේ නෝට් එක අනිවාර්යෙන් සයිට් ප්ලෑන් එකේ තියෙන්න ඕනේ කියන්නේ සෙප්ටික් ටැංක් එකයි ලිඳයි අතර දුර අඩි 50ක් කියලා මෙතනනම් පයිප් වෝටර් අරන් තියෙන්නේ ඒත් වටපිටාවේ ලිඳවල් වල ඉඳන් අඩි 50ක් දුරින් තමයි සෙප්ටික් ටැංක් එක තියෙන්න ඕනේ මේ ස්කේල් එක 1000යි අපි මෙතන ෆුල් ස්කේල් එකට තමයි ඩ්‍රෝයින් එක ඇඳගත්තේ නමුත් මේ වගේ ඩ්‍රෝයින් ෂීට් එක කරගෙනුට අපි 1000ට ස්කේල් කරලා තමයි ගේන්නේ ඒක කරගන්නේ අපි මෙන්න මේ විදිහට ස්කේල් කරගන්න සිලෙක්ට් කරගත්තා ඊට පස්සේ ස්කේල් එක ලැබුවා ස්පෙસિෆයි බේස් පොයින්ට් කියන එකට කැමති තැනක් දුන්නා ඊට පස්සේ 0.0001 කියලා ටයිප් කරා මේ තියෙන්නේ අපි ඒ ස්කේල් එකට හදාගත්ත සයිට් ප්ලෑන් එක. ඔකටිට පේනවා ඇති මේ ඩිමෙන්ෂන් ස්ටයිල් එක මේ ස්කේල් එකට ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේ ඩ්‍රෝයින් එකට හරියන විදිහට වෙනම ඩිමෙන්ෂන් ස්ටයිල් එකක් හදාගන්න ඕනේ. මේ ඩිමෙන්ෂන් ස්ටයිල් එක හදාගන්න විදිහ ගැන වෙනම වීඩියෝ එකක් කරා මම ඒකේ ලින්ක් එක පල්ලෙහෙන් දාන්නම්. ඩිමෙන්ෂන් එක දාගත්තා තාම මේ ඩ්‍රෝයින් එකට මේ ස්ටයිල් එක මැච් වෙන්නේ ඒක අපි තව හදා ගන්න ඕනේ
හරි අපි සයිට් ප්ලෑන් එක ඇඳගෙන ඉවරයි ඊට පස්සේ අපි ලිඳ තියෙන තැන සෙප්ටික් ටැංක් එක තියෙන තැන දාන්න ඕනේ සාමාන්‍යයෙන් දැන් අලුත් ඩ්‍රෝයින් වල වේස්ට් වෝටර් බහලා යන විදිහත් අපි දාන්න ඕනේ ඒ කියන්නේ සින්ක් එකේ වතුරයි බාත්รูම් එකේ වතුරයි කොහොමද බහලා යන්නේ කියලා ඊට පස්සේ මේ නෝට් එක නම් මාකරි ස්ටයිල් එකකට අපිට පෙන්වන්න පුළුවන් එහෙම නැතුව සාමාන්‍ය විදිහට ඉරක් ගහලා පෙන්වලා තිබ්බත් කමක් නැහැ ඊට පස්සේ අපි බලමු මෙන්න මේ details of foundation ඒක ඇඳගන්නේ කොහොමද කියලා ඒකත් මුලින්ම ඩිසයිඩ් කරලා ඉන්න ඕනේ මේවේ සයිස් එක කොච්චරක්ද කියලා ඊට පස්සේ අපිට normal විදිහට ඇඳගෙන යන්න පුළුවන් ඊට පස්සේ අපි මෙතන හැච් එකකුත් දාගන්න ඕනේ rubber foundation එකට අනිවාර්යෙන් ground level එක mark කරලා තියෙන්න ඕනේ එතනින්ද පල්ලෙහාට තියෙන දුරවල් හරියට mark වෙන්න ඕනේ ඊට පස්සේ අපි මෙන්න මේ details ටික දාන්න ඕනේ ඒ විදිහට අපිට foundation එක ඇඳගන්න පුළුවන් ඊට පස්සේ අපි මෙන්න මේ details ටික දාන්න ඕනේ plan එක ඇන්නේ කාටද ඒ වගේම plan එකේ තියෙන scale මොනවද design කරන්නේ කවුද floor area එක කීයද ඇන්නේ කවුද ඇඳපු දවස අන්න ඒ ටික දාන්න ඕනේ අපිට මේ layout plan එක නගර සභාවකට approve කරන්න දෙනකොට දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඕනේ දෙයක් නෙමෙයි කැමතිනම් මේක ඇඳලා තිබ්බ හැකි අපිට house plan drawing එකේ එහෙම ඇන්දේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ මේ ඩ්‍රෝයින් එකේ අපි මේ ඔක්කොම ටික ඇඳා. ඒ කියන්නේ මේ ඩ්‍රෝයින් එක ගැන සීරියස් එක මේ වීඩියෝ එකෙන් ඉවර වෙනවා. වීඩියෝ හොඳ වෙනවා යාළුවන්ට අබ්බාන් ෂෙයා කරන්න. මේ වීඩියෝ ගැන කට්ටිය AutoCAD ඩ්‍රෝයින් එකේ බලන්න සෙට් උනේ. AutoCAD කියලා ප්ලේලිස්ට් එකක් ඇති. ඒකට ගිහිල්ලා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක මේ ෆ්‍රන්ට් එලිවේෂන් සෙක්ෂන් ඇඳපු වීඩියෝ ගැන කරපු වීඩියෝ බලන්න පුළුවන්. හොඳ ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙමු.